තිරුවන් සරණයි සියලු දෙනාටම මම අද අනුරාධපුර අපේ ජාතික ජන බලවේගී රැස්වීමට වටින ගම ඉතින් මේ මගේත් ජීවිතයේ දේශපාලන රැස්වීමකට යන අවසාන අවස්ථාවයි කිසි දවසකදී දේශපාලනය කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ එකම විශ්වාසය මෙතුමා මේ රට හදයි කියලා ඉතින් ඒ අයට රට කරන්න පාඩුවේ අවස්ථාව දීලා අපි අපේ නිවනට කැප වෙන්න සූදානම් ඉතින් මඩ අවලාද ගොඩක් දේවල් මුණ දෙන්න සිද්ධ වුණා රට අවදි කරන්න ඉතින් ඒ යන අතරතුරදී පාරට එනකොටම මේ පන්සලේ ඉඳලා පාරට එනකොටම හම්බුනේ අපි ලස්මන් ජයවර්ධන මහත්තයා ඉතින් එතුමා අපිත් එක්ක බොහොම හිතවත් මේ ජාතික ජන බලවේගයේ වෙනුවෙන්ම ජීවිතේ කැප කරපු පින්වත් මහත්තෙක් චන්නගාමට් කිවම කවුරුත් දන්නවා තලාවේ ඉතින් දැනුත් එතුමා දහසක් වැඩමැද්ද ඉන්නේ මේ වෙනුවෙන් එතුමාලගේ ජී මන් දන්නවා මේ අවුරුදු 20ක් විතර මගේ ගුරු හාමුදුරුව මහාචාර්ය අත්තංගේ නතරපාර නායක හාමුදුරුව ඉතින් උන්වහන්සේ තමයි මෙතුමාලා නිතරම ආශ්‍රය කරන්නේ ඉතින් කොච්චර කැප වුණාද කියලා මම දන්නවා මේ පක්ෂයේ වෙනුවෙන් ඉතින් මහත්තයා මොකද හිතන්නේ මේ කෙටි වේලාවෙදී ලබපු ජයග්‍රහණය පිළිබඳව ලබපු ජයග්‍රහණය ඉතින් ඇත්තටම රටේ ජනතාව ලබපු ජයග්‍රහණයක් මං හිතන්නේ දැන් ඔබ වහන්සේලා නම් දැන් මේ අවසාන රැස්වීමට යන්නේ කියලා කිව්වට අපිට නම් මේක තමයි ආරම්භය මොකද රට හැදීමේ කාර්යය අපිට කරන්න තියෙන්නේ ලබන 21 වෙනිදායින් පස්සේ ඒ කියන්නේ 14 ඡන්දේ පැවැත්වුවත් 21 වෙනිදා දිවුරුම් දෙනවා අපේ ඇමැති මණ්ඩලය ඊට පස්සේ තමයි අපිට රට හදන වැඩේට මැදිහත් වෙන්න තියෙන්නේ ඉතින් අපිට නම් ඉතින් අපේ ජීවිතේ අපිට විවේක ගන්න නැහැ නමුත් අපි ඒක නෑ ගොඩක් සතුටු ඇති ගොඩක් සතුටුයි ඒ වගේම අපේ ජීවිතේ අපි කැප කරනවා මේ රට ගොඩ ගන්න මේ රට ගොඩ නගන්න අපේ අනාගත પરම්පරාව කවදාවත් හිතුවද මේ රට ජයග්‍රහයි ඔබතුමාගේ ජීවිත කාලේ මේ වගේ දෙයක් වෙයි කියලා විකල්පණසක් වෙයි කියලා හිතුවද බලාපොරොත්තුවක් තිබුණා තිබුණත් ඒක අපි 100%ක් බලාපොරොත්තු තිබුණේ නැහැ නමුත් අපි ජීවත් වෙන කාලේ මේ ජයග්‍රහණය ලැබනවා කියන එක අපිට විශ්වාසයක් තිබුණේ නැහැ නමුත් මේ ක්‍රමේ වෙනස්කරන්න අපේ ජීවිතය අපි කැප කරා කියන සතුට අපිට අවසාන මොහොතේ හරි තියෙනවා කියන විශ්වාසයෙන් මත ජයග්‍රහණය කෙසේ වෙතත් අපි ඒ වෙනුවෙන් කැප වුණා අපි ඒ වෙනුවෙන් පෙනී හිටියා ක්‍රියාත්මක වුණා ඇත්තරම අපේ ජීවිත කාලය තුළ ඒ ජයග්‍රහණය ලැබුවා ලොකු සතුටක් තියෙනවා ඉතින් ඉතිරි එකත් අපි එකතු වෙලාම මොනතරම් දේශපාලකයන් විකිනෙන්න තිබුණා නේද අපෝ තිබුණා අවස්ථාවන් ගොඩාක් තිබුණා අපි වැඩහැගන්න නොයෙකුත් උත්සාහයන් කරා එක එක පාලකයෝ අපේ ප්‍රදේශයේ පාලකයෝ පළාතේ පාලකයෝ නමුත් ඉතින් ඒවා බොරු දේවල් කියන එක අපි දැනගත්තා ඒ වගේම කරන්න සාක්ෂි කරන්න බෑ කරන්නෙත් නැහැ ඉතින් ඒ ස්ථාවරේ අපි එදා සිටම අද දක්වා සිටියා අපේ ජීවිතේ ඉතිරි කාලයත් අපි ඒ වෙනුවෙන් අපි කැප කරනවා සතුටින් කැප කරනවා සතුටින් කැප කරනවා ඒ අපේ මේ චන්නගාමට් අධිපතිතුමා අපේ ලස්මන් ජයවර්ධන මහත්තයා මේ රට වෙනුවෙන්ම සත පහ කරගම් කරන්න නැතුව අවංකවම කැපවිච්ච මහත්තයෙක් මම හොඳටම දන්නවා අදටත් එතුමා මේ යන්නේ මේකට මේ ජාතික ජන බලවේගයේ රැස්වීමට සහයෝගය දෙන අහම්බෙන් තමයි මට එතුමාම හමු වුණේ මම ඉතින් එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි වික්ෂුන් වහන්සේලා අපි ඇත්තටම මේක මහණ වුණා නම් මහණකම කරගෙන ඉන්න බෑ ඊට වඩා ඉතින් මේ රටේ අවුරුදු 76ක් 77ක් තිස්සේ මේ රට ගාපු දේශපාලුව දිහා අපි බලාගෙන හිටියා මොකද මේ රටට වෙන්නේ කවුද හදන්නේ බැරිම තැන තමයි මම මගේ දායකත්වයේ දෙන්න තීරණය කළේ ඉතින් මං හිතනවා දැන් හොඳටම ඇති ප්‍රමාණවත් රටක් එකතු වෙලා කහන්න ඕන පුළුවන් මඩ ආවල්ලාද හොර තක්කඩි සේරම වට කරලා ගැහුවා මට ඒ කිසි ප්‍රශ්නයක් නැහැ මගේ හෘද සාක්ෂිය දන්නා මම මොකද්ද කරේ කියන එක ඉතින් කොහොම නමුත් අපි ලස්මන් ජයවර්ධන මහත්තයා සුබපතනවා ආශිර්වාද කරනවා මේ රට හදන්න කියලා රාජාංගනේ හාමුදුරුව අද රැස්වීමෙන් පස්සේ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කිසිම දේශපාලන පක්ෂයකට උදව් කරන්නේ නැහැ මේ පක්ෂයට උදව් කරලා අවසාන අවස්ථයෙන් ඉතින් අපි ගරු ජනාධිපතිතුමාට මේ රට ලස්සන රටක් පොහොසත් රටක් ඊළඟට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් රටක් හදන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ දැකීම තමයි අපිට තියෙන ආත්මීය සතුට. ඉතින් මේ සිවුර දරාගත්තේ හොරුණ්ඩ කඩේ යන්නේ නෙවෙයි කන්න දෙන දායකයෝ අපිට බත් කටක් හරි දෙන්න මිස දුක් විඳලා. ඉතින් ඒ දායකයන්ගේ ණය ටික අපි ගෙවන්න ඕනේ.
නිසා අපි සල්ලි අරන් යන්නේ ඒ ලක්ෂ්මන් ජයවර්ධන මහත්තයා කිව්වා වගේ ආත්මය අපේ මුදලට පාව දෙන්න විදිහක් නෑ අපිට අපේ දෙමව්පියෝ අපි එහෙම හදලා නෑ ඒ නිසා මේ රටවැසියන් අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා 14 වෙනිදා අනිවාර්යයෙන්ම විපක්ෂ වොන නෑ මුං හොරු විපක්ෂයට යවන්න එපා හොරු මොකද විපක්ෂයට යන්න හදන්නේ හිටපු හොරුමයි මේ මාලිම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම අනුරාධපුර චන්ද්‍රසේනලා බර්ටිලා ඔය වගේ හිටපු දුමින්දලා මේ ඇති මේ රට කෑ මේ උතුරු මැද පළාත කෑවා එකෙකුටවත් පක්ෂ විපක්ෂයකටවත් දෙන්න බෑ මාලිමාවෙන් පුරවන්න රටටම රටෙම ඉල්ලීමක් කරන්නේ 225ම මාලිමාවෙන් පුරවන්න තුනෙන් දෙකේ බලයක් දෙන්න ශක්තිමත් ආණ්ඩුවක් පවත්වගෙන යන්න ජනාධිපතිතුමාට නීති සකස් කරන්න ජනාධිපතිතුමා සමග එකතු වෙලා රට හදන්න උදව් කරන්න වරුන්ට රැවටෙන්න එපා කියන එක පණිවිඩය මම මේ අවසන් මොහොතේ දෙනවා නිර්වාණ සරණයි